ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගී බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය සපයන සමන්ත විද්‍යාරන්ද සහෝදරයාගිනුත් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා විශ්‍රාමික ත්‍රිවිධ හාමුදා සාමිකේ ප්‍රධානි හැටියට කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහත්මයා එතුමගිනු ඒ වගේම විශ්‍රාමික යාවයිස් මාර්ෂල් සම්පත් උයකොන්ත මහත්මයා ඒ වගේම විශ්‍රාමික රියාද් අඩ්මිරාල් ෆ්‍රෙඩ් සෙනුරත් මහත්මයා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමිකය රට පුරා ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් කරන ඔවුන්ගෙන් අවසරයි ඒ වගේම මේ බදුල්ල දිස්ත්‍රික්කයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමිකය ගොඩනැගීමේදී විශාල කාර්යයක් කරන ලුතිනල් කර්නල් සේනකපනාන්දු මහත්මයා ඒ වගේම නායක හමුදා විශ්‍රාමික කමාන්ඩර් බණ්ඩාර සොහිරා ඒ වගේම ගුවන් හමුදාවේ අපිට විශ්වවිද්‍යාල අපිට ඉහළ අවුරුද්ද නියෝජනය කරපු ඒ වගේම ගුවන් හමුදා විශ්‍රාමික වින් කමාන්ඩර් නාලක අක්මීමන මහතා ඇතුළු මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදා සාමිකය ගොඩනැගීමේ විශාල කාර්යභාරයක් කරන විශාල පිරිසක් මේ අවස්ථාව සම්බන්ධ වෙලා ඉන්නෝ ඕන් සිළු දෙනාගිනුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සිළු දෙනාගිනුත් අවසරයි විශේෂයෙන්ම පෞගේ කාලයේ ඇති වුණ සමහර දේශපාලන චලනයන්ගෙදී පොඩි පොඩි සැකයන් අවිශ්වාසයන් අපි තුලත් ගොඩනැගුණා හැබැයි අද මේ බදුල්ල තැපල් ශ්‍රවණාගාරය මුළුමනින්ම පිරෙන්නා ඒක ඉදම අදි වෙලා එළියත් විශාල පිරිසක් රැඳී ඉන්නවා ඒ හැම දිනම පෙන්ණුම් කරන්නේ කිසිදු සැකයකින් අවිශ්වාසකින් තොරව ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය සාර්ථක කරන බව මෙතන ඉන්න ඔබ අපේ රටේ 30 අවුරුද්දක යුද්ධේ නිමා කිරීම සඳහා විශාල කැපකිරීමක් පරිත්‍යාගයක් කරපු තිරිස් අප දන්න ඔබත් එක්ක එකට එක කඳවුරේ එකට ඉදිරි ආරක්ෂක වළල්ලේ හිටපු ඔබගේ සොයුරන් ඔබ ඇස් ඉදිරි පිටම මිය ගිපු ඔබගේ අත් දෙකෙන් ඔසවාගෙන නේද ලොරි වලට පටවපු ඔබ මෙතන ඉන්නේ ඒ වගේම සදාකාලික අපඝාත වුණු අතපය අහිමි වුණු ඇස් සන්ද වුණු බොහෝ පිරිසක් මේ 30 අවුරුදු යුද්ධයේ වෙනුවෙන් විශාල පරිත්‍යාගයන් කරලා තිබෙනවා හැබැයි මේ 30 අවුරුදු යුද්ධය ඕපාපාතිකව ඇතුණු දෙයක්ද උතුරේ තරුණ කණ්ඩායමක් තුල ඇතුණු හිතුවක්කාරී තක්කඩි ක්‍රියාවක්ද නෑ අපි ඒකේ එහෙම තේරුම් ගත යුතු නැහැ මේ දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු දේශපාලකයන් විසින් අපේ රට තුල ඇති කරන ලද යුද්ධයක් විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා අවුරුදු 150කට වඩා වැඩි කාලයක් යටත් විජිතයක් හැටියට අපි කටයුතු කරා 1815 මාර්තු මාසයේ දෙවනිදා කන්ද උඩරට ගිවිසුම අත්සන් කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට මුළුමනින්ම යටපත් කරගත්තාට පසුව නැවත අවුරුදු 3කින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ විශාලම සටනක් පැනලා ගිනවා මේ ඌව වෙල්ලස්සේ 1815 1818 නැගිටීම සිද්ධ වෙනවා නැවත 1848 නැගිටීම සිද්ධ වෙනවා විමාතලේ කරල්ල කියලා කිව්වට නේද නැවත නැගිටීමක් සිද්ධ වෙනවා ඒක ඉතිහාසය ගැන අපි හදාරනකොට නේද මා දැක්ක සමහර අය කුඩා පොළ හාමුදුරන්ට අවිලා වාර්තා කරනවා
දැනට බලසේනාවන් 60000ක් ඉන්නවා දැනට බලසේනාවන් ලක්ෂයක් ඉන්නවා වගේ වාර්තා කරනවා අපි හොයලා බැලුවා මේ වෙලාවේ අපේ රටේ ජනගහනය අපේ රටේ ජනගහනය ලක්ෂ 21යි මේ මොහොතේදී හැබැයි බලසේනාව 60000 ලක්ෂ බවට පත් වෙලා තිබුණා එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සමත් වුණා ඒ තලා පොඩි කොට විනාශ කර දමන්න 1815 රට මුළුමනින්ම යටපත් කරන අවුරුදු 3කින් ඌව වෙල්ලස නැගිටීම සිද්ධ වුණා. තව අවුරුදු 30කින් මාතලේ නැගිටීම සිද්ධ වුණා. හැබැයි 1848 සිට 1948 දක්වා අවුරුදු 100ක් යලි කිසිදු නැගිටීමක් සිද්ධ වුණේ නැහැ. එයි යටපත් කරගෙන අවුරුදු 3ෙන් නැගිට්ටා යටපත් කරගෙන අවුරුදු 30ෙන් නැගිට්ටා හැබැයි 1848 ඉඳන් 1948 දක්වා අවුරුදු 100ක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ප්‍රබල නැගිටීමක් සිද්ධ වුණේ නෑ අපි අසල්ව සිඳියාවි ප්‍රබල නැගිටීම් සිද්ධ වෙනවා හැබැයි අපේ රටේ සිද්ධ වුණේ නෑ එයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉතාම සැලසුම් සාගත ක්‍රියාදාමයක් අනුගමනය කරා මොකද්ද අපේ රටේ යටත් විජිත වැසියන් බෙදා පාලනය කරන්න ඔවුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් කරගන්නකොට සිංහල දෙමළ ඔවුන්ගේ භාෂාවෙන් වතු දෙමළ බර්ග මැලේ ආදී විශාල බෙදීම් ගණනාවකින් තමයි ඔම් විවස්ථාදායක සභාවලට රාජ්‍ය මන්ත්‍රණ සභාවලට පත් කරගත්තා. ඒ බෙදීම විතරක් නෙවෙයි. උඩ රට පහත රට බෙදීමකුත් ඇති කරා. 1848 නැගිටීමේදී මොකද 1818 නැගිටීමේදී විශාල ප්‍රමාණයක් රදලේ නායකයන් ඒකට නායකත්වය දුන්නා. හැබැයි 48 වෙනකොට ඒ රදල නායකයන් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තිබුණා. තවත් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. 1848 නැගිටීම සිද්ධ වුණේ රදල නායකත්වයේ සාමාන්‍යගේ නායකත්වයෙන්. ඒකට නායකත්වය දෙනවා මොරටුවේ ෆ්‍රැන්සිස්කෝ වීරපුරන්නප්ප. ඒකට නායකත්වය දෙනවා පෑලියගොඩ ඩේවිස් ඩේවිඩ්. ගොංගාලිගොඩ බණ්ඩා. එදත් බිතන් අධිරාජ්‍යවාදීන් මතයක් ගොඩනගනවා මොකද්ද මේ නැගිටීමේ තිබෙන්නේ පහත රට නායකත්වයක් නිසා උඩ රට මේ නැගිටීම පිළිගන්න එපා කියලා. එයි වීරපරණ අප්පුලා ඩේවිඩ්ලා නේද නියෝජනය කරන්නේ පහත රට. හංගුරංකිත ඩිංගිරාල වගේ හිටියා. දැස ඇත්තටම සිද්ධ වුණා ගොංගාලේ ගොඩ බණ්ඩට සිද්ධ වුණා නේද උඩ රටින් විවාහයක් කරගන්න. මොකද්ද මේ කරේ? පුංචිරාලගේ දුව තමයි බෙන්දේ. මොකද්ද කරගත්තේ? එතත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1848 සිට 1948 දක්වා අවුරුදු 100ක් අපේ රට යටත් කර ගැනීම සඳහා සලසුම් කළා තිබුණේ බෙදීම. 1912 දී ලංකාවේ දුම්රිය වැඩ වර්ජනයක් වෙනවා. විශාල දුම්රිය වැඩ වර්ජනයක් වෙනවා. මේ දුම්රිය වැඩ වර්ජනය පිළිබඳ පරීක්ෂා කරන්න එංගලන්තෙන් කණ්ඩායමක් එනවා. ඇවිල්ලා මේ දුම්රිය වැඩ වර්ජනේ පරීක්ෂා කරලා වුණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවේදී උන් කියනවා මේ දුම්රිය වැඩ වර්ජනේ පණ නගින්න හේතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයගෙන් බහුතරයක් සිංහල අය අනෙක් අයත් මේකට ඇතුල් කරොත් ආයේ වැඩ වර්ජන නැහැ කිව්වා. නේද? ඒ කියන්නේ දෙමළ මුස්ලිම් අය මේකට අනුපාතයකට හැටියට ඇතුල් කරොත් ආයේ වැඩ වර්ජන පණ නගින්නේ නැහැ කියලා කිව්වා. එනිසා අපිට අවස්ථාවක් තිබුණා මොකද්ද? අන්නේ බිතාන්න අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිංහල දෙමළ මුස්ලිම් ප්‍රභු නායකත්වයෙන් ප්‍රබල ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිලා අපි සටන් කරා නම් එතන අපිට එකමුතුකම හදන්න තිබුණා. හැබැයි අපිට එහෙම සටනක් තිබුණේ නැහැ ඉන්දියාව වගේ. ඉන්දියාවේ නේරුලා පාතිල්ලා එකට වැඩ කරනකොට අපි පොන්නම්බලම්ල බණ්ඩාරනායකලා සේනානායකලා
නේද වෙනම වැඩ කරන්න පටන් ගන්නවා විතන අධිරාජ්‍යවාදීන්ගෙන් එක එකයි ගිහිලා වෙන වෙනම තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න පටන් ගන්නවා එකට සටනක් තිබුණේ අපිට මත තියන්න නේද අවසානයේ විතන අධිරාජ්‍යවාදීන් ලංකාව දාලා යනකොට ඒ දාලා යාම පිළිබඳව අපේ හිටපු ජාතික නායකයෙක් දැන් හඳුන්වන ජාතික නායකයෙක් විතන්න අධිරාජ්‍යවාදීන් අපිට නිදහස ඉල්ලීම සඳහා කරන ඉල්ලීම මොකද්ද තියෙන්නේ? ඔහු කියන්නේ මෙහෙමයි. විතන්න අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයකට මැදිහත් වුණා. ඒ වෙලාවේදී අපි සුද්ධ වෙනුවෙන් පෙනී හිටියා. ඉන්දියාවේ විතන්න අධිරාජ්‍යවාදීන් ලොකු සටනක් තිබුණා. හැබැයි අපි සටන් කරෙත් නැහැ. එනිසා අපි ඕගොල්ලන්ට ඉතාමත් යටහත් පාත්ව කීකරුව වැඩ කරමින් හිටියා. හැබැයි ඔයගොල්ලෝ අපේ අතර නිදහස ප්‍රදානය කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට කවදා හරි නිදහස ප්‍රදානය කරන්න වෙන්නේ ඕගොල්ලන් එක ගැටෙන කණ්ඩායමකට. නිදහස ඉල්ලන්නේ කොහොමද ඒක? අපි ඔයගොල්ලන්ට යටත්ව සුවච කීකරුව ඉන්න අපේ අය අතර බලය මාරු කරන්නේ නැත්නම් ඔබට කවදා හරි බලය දෙන්න වෙන්නේ ඔබත් එක්ක හැප්පෙන කණ්ඩායමකට. ඒතර ලංකාවේ ප්‍රබල වම ව්‍යාපාරයක් ගොඩනැගිලා තිබුණා. ඒක න අනතුරු වැඟවීම තමයි. අපි අතර බලය දෙන්නේ නැත්තම් ඔබට බලය දෙන්න වෙන්නේ ඔබත් එක්ක නොපැහැෙන ඔබත් එක්ක ගැටුම් ඇති කරගන්න වමේ ව්‍යාපාරයන්ට කියන්නේ. මේම නිදාස ගත්තෙ. එනිසා අපිට තිබුණා මේ බෙදීම අවසන් කර ගැනීම සඳහා අපිට උවමනාවක් තිබුණා නම් අපිට තිබුණා මොකද්ද? බිතාන්‍ය අධිරාජ්‍යවාදීන් බෙදීම තමන්ගේ සටන් පාඨය බවට පත් කරගන්නකොට ඒකට එරෙහිව එකමුතුවෙන් බිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එක සටනක් අපිට දෙනවා අපි ඒක කරේ නෑ. අපිට එදත් ශ්‍රී ලංකේ ජාතිය නිර්මාණය කරන්න බැරි වුණා. නවත 1948 න් පස්සේ අපිට අවස්ථාවක් හම්බුණා බිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපි කැබිලි වලට කඩලා බෙදලා පාලනය කරා නම් අපේ රටේ පාලක බලය කත්තු කණ්ඩායමට තිබුණා එකමුතු කරලා පාලනය කරන්න. හැබැයි එහෙම වමනාවක් තිබුණෙත් නැහැ. ඒගොල්ලන්ගේ මුළු පාලනයම බවට පත් කරගත්තේ මොකද්ද? බෙදීම. විශේෂයෙන්ම සිංහල දෙමළ ජනයා අතර විරසක භාවය ඇති කිරීම. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම සටන් පාඨය බවට පත් වුනේ. ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණ 1947 මැතිවරණේ. 1947 මැතිවරණේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරාට වතු දෙමළ ජනතාව නියෝජනය කරන ආසනවල ජයග්‍රහණය කරේ වතු දෙමළ පක්ෂ නියෝජනය කරන පක්ෂ. ඒ විතරක්ද? කෑගල්ල රත්නපුරේ වැනි තැන්වල ජයග්‍රහණය කරේ ඒ වත්තේ ජීවත් වෙන දෙමළ ජනයාගේ සහය ලැබුණේ වමේ ව්‍යාපාරයන්ට. එක්සත් ජාතික පක්ෂය කල්පනා කරා මොකද්ද? තමන්ගේ අනාගත බලපෑමට තර්ජනයක් මෙම වතුකරේ නියෝජනය කරන දෙමළ පුරවැසියන්ට ඡන්ද බලය තියෙන එක. එනිසා තමයි 1948 පුරවැසි පනත ගෙනල්ලා ඡන්ද බලය අහිමි කරනවා. බලය විනිවිද 1951 ජාතික මැතිවරණයේදී 47 එක්සත් ජාතික පක්ෂය පරදින ආසන වතුකරේ මිශ්‍ර ආසන සියල්ලම 51 එක්සත් ජාතික පක්ෂය දිනනවා. එයි ජනතාවගේ ඡන්ද බලය හිමි කරා. මොකක් වෙනුවෙන්ද? බලය වෙනුවෙන්. නැවත එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුනට පස්සේ දෙගොල්ලෝ අතර එක්සත් ජාතික පක්ෂයෙන් බෙදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුනට පස්සේ දෙගොල්ලෝ අතර බලය පිළිබඳ තරඟයක් තිබුණා. මේ තරඟයේදී 1953 දී ජේ.ආර්. ජයවර්ධනගේ ආසනේ කැලණි ආසනේ එක්සත් ජාතික පක්ෂය සමුළුව තියෙනවා. එක්සත් ජාතික පක්ෂය සමුළුව තියලා උන් ප්‍රකාශයට පත් කරනවා ඔවුන් බලයට ආව හැටි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරනවා කියලා. 53 නැවත ඊට මාස දෙකකට විතර පස්සේ අත්තනගල්ලේ නිට්ටමුව නගරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමුළුව තියෙනවා. බණ්ඩාරනායක මහත්තයා ප්‍රකාශ කරනවා අපි බලයට ආපුවාම පැය 24න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා. එක්සත් ජාතික පක්ෂය කියනකොට අපි බලයට ඇවිල්ලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා අපි බලයට ඇවිල්ලා පැය 24න් කරනවා කියන.
හැබැයි එතකොට බණ්ඩාරනායක මහත්මට සිංහල භාෂාව ලියන්න බෑ මතක තියාගන්න හොඳ සිංහල භාෂාවෙන් ලිපියක් කියවන්න බෑ හැබැයි ඔහු කියන මොකද්ද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා කියන්නේ හැබැයි ඒක අරගලයක් තිබුණා මොකද්ද එදා ජනතාවගේ ඉල්ලීමක් වෙලා තිබුණා මොකද්ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට අවුරුදු 150 පාලනය කිරීම නිමිත්තෙන් අපේ රටේ පරිපාලන භාෂාව බවට පත් වෙලා තිබුණ ඉංග්‍රීසි භාෂාව ලෝක සෑම යටත් විජිතයකම ඉල්ලීමක් තිබුණා ඒ යටත් විජිතයන්ගේ භාෂාව තමයි පරිපාලන භාෂාව බවට පත් වෙලා තිබුණේ සුද්දගෙන් අවුරුදු 150 ලේසි කාලයක් නෙමෙයි එඳා පරිපාලන භාෂාව සිංහල භාෂාව වෙලා තිබුණා ඒ නිසා ලෝකේ අරගලයක් තිබුණා स्वदेशीय भाषा वलिं परिपालने करण की ना है बे अपेर अटे एकावे स्वदेशीय भाषा विनोटावे मुकद्द सिंगल भाषा ये वेनो कोटा तपेर अटे सिंगल दिमल भाषा वंदे का कथा करना भाषा वंदे के लियन भाषा वंदे के राज्य ने का गणुते नुकरना जन प्रजावन इन्नमा है बे ओन ने का करने बाले विनुवीन विनम कोटा वातने में उनके पावले भाषा इंग्लिश भाषा अदत उनके समाज पलंती भाषा इंग्लिश भाषा अदत उनके दोनी अंदर की भाषा उनके मुनुबुरांगे भाषा मुलुमनी इंग्लिश भाषा है भाई उन मुकद्दर करने बले विन विन मैं बेदा विंकिर में मैं वाई रहते करना नौना कमती बुना मैं मक कालांतर ऐसी से दिग्गज से मिंग आपु कताव एकदा समसे हत्या विशेष मेतकोट लोके जात्यंत्र देशपालन विशाल विनसक कतिवेला तिबुना एक्सा जनपदय सा सोवियत देशिकला लोके कांदोरु देखा तिबुना मे कांदोरु देख तमंट हितवादी राज्यन दिना गेनीम सदा अरगल यक तिबुना इंद लोके एत्त कांदोरु देहकट बिदिला तिबुना एक सोवियत देश केंद्र करगत्तु लोके अनित अमेरिका निक्सा जनपद केंद्र करोक इंदिया विशेष गांधी पालन गांधी परंपरा नेहरु परंपरा सोवियत देश पक्षपाती अमेरिका निक्सा जनपद केंद्र करगत धनवादी रटवलती वगेम सोवियत देश समीप राज्य इंदिया सोवियत देश समीप राज्य बोर्ड पत्ना अद इंदिया अत्पात्कर विशाल ताक्षणिक परिवर्तन विशाल सहाय दुमे सोवियत देशी हेबे मुकदमी हेत्ताते बलेटापु जे आर जयवर्धन जे आर जयवर्धन सामान्य सुरतल नाम डिकी रॉयल कॉलेज डिकी गेल सामान्य पारिभाषित समाज भाषा तमाय यंकी डिकी वितामत प्रबल एक्सा जनपद गति नायक इंदिया वगैरह नुसलका इंदिया वासन्नी एक्सा जनपद खांदुरा निर्माण में पटांग अमेरिकन हंड गुवन विदुलिय इरनमिल आरंभ कर पटांग त्रिकुणमल वराय संवर्धने एक्सा जनपद समागम दीम पिटम योजना विमति बुना मेकट इंदिया वरिस्वीने इंदिया मुकद करे अरे जातिवादी लेस कुड़ा कुड़ा लेस गड़ने गड़ने की मिन तिबुनु तारुनु व्यापार वलट इंदिया वारगने की लपून वदुन काले अक्मत मत है पैते पारली में इंतिती डगलस देवानंद ममे वा डगलस गेंग वो आगे ट्रेनिंग को ही दगेला एक तमिलनाडु देख इसराइल अडेकला ना दिमित्या मंगाव तेलो एके नायके मामे ट्रेनिंग को इधर एक तमिलनाडु देख इसराइल एक मुकदमे थी इंडिया मेकट मेदियतला अवियायुध दुन्ना पुहनुव दुन्ना मुदल दुन्ना मे रटे अति तत्व इंडिया वे बलपेम तरह मुकदुने मेक देवंत सन्नद व्यापार कट परिवर्तन में पटांग हेबे अडुम तरमे मे तत्व वर्धने में पालक कल्पना करना तिबुना अभय कल्पना करी ने एक समस्या असू वे मे प्रश्न विसंद
संवर्धन सभा के योजना वगे नाम श्रीलंका निदास पक्ष संवर्धन सभा में वर्जने करा जनता विमुक्ति तरंग करा संवर्धन सभा में वर्ण मे उत्तरे प्रश्ने विशदी में सदा दृष्टिक संवर्धन सभा एक दृष्टिक संवर्धन सभा बल विधि में योजना वाक्य तमें अश्विक संवर्धन सभा में वर्ण दिया यापने दृष्टिक संवर्धन सभा में वर्ण दिब्ब मुकुद करी जे आर जयवर्धन विशाल बल हिटिया ओहुट तमंगे आधिपत्य यट नौन बिंप दश लंका नीत स्थावर को हिटिया इंदा यापने दिस्तिक संवर सभा मेतिवर दोट जयग्रहण कर दिबुना मुखद करी यापने गिहिला पुस्तकाल गिनितियला चंद पेट्टी पिरेवु सामान्य इतिहास लियवेन्ने यापने चंद पेट्टी पिरेवे पन्नल पोलीसी गामनी जयविक्रम पेरदा इतिहास जनता तमंगे नियोजित तोरा पत् करके प्रजातंत्रवादी आईती है दुमने ऐ पुस्तकाल अग्नि तिब्बी ऐ पुस्तक अभी पुद्गल की पुस्तकाल वोट गिल तीनों लंका पुस्तकाल वोट गिल तीनों हेबे मम दखल तीन एक पुस्तकालय सपत् सिर्फ गलवल तुन तीन पुस्तकालय तमाय यापनी पुस्तकालय अद उपधन यापनी वेड कर पोए सिर्फ सपत् गलवल तमाय यापनी पुस्तकालय तुल तीनों दिमल जनता वतर किए भी मैं पिलमद विशाल अब्बे ही अक्ति बिना अब दान्य ते यापनी निद ऐत गम्मल कुड़ा साल अवल तर पत्तर पोत पीरला तीनों किए भी मैं पिलमद उड़ पुस्तकाले की अन्य निकाम पुद्गा बड़ा वक्ने भी उंगे हृदय साक्षी हर बैंदीला तीनों सामान्य चंद के दी चंद पलोल गिनी तीनों अपि हाला तीनों चंद के दी चंद पेट्टी गिनी तीनों अपि हाला तीनों चंद के दी निद चंद पेट्टी पहरा गन्नो अपि हाला तीनों हेबे चंद के दी पुस्तकाल गिनी तीनों चंदे पुस्तकाल संबंधी मुखद मुखद करी दिमल जनता हदव तड़पहार अन्नर कुड़ावटी प्रभाकर मरांगण मरण मोम कर निर्माण कर एक समस्या सूतने कलुजूली अद लंका वगैन लोके कुतन कहारी अपकीर्ति मतन क्लियन वनम अपि किसी कुट लोक इसरा केलिंग हिटगन साधारणीकरण बेरियगत में असुतुने कलुजूलिय तन तन निद कड पुच्चला मिनिसु पुच्चला गातने करा मे तरुण सन्नद व्यापारे नगेमिंगिन वेलावक मरागन मरण बोंब करुवंगे गर्भाशय आंडुसि निर्माण कर एक मुकद्द सिद्धुने अवसानेदि एक अवसानेदि दीर्घ तिस्सवृद युद्ध दक परिवर्तने उना उतुरे दकुने जीवित दहस गणनावा मे महापोलवट निद निदंग विलातीन उतुरे दकुने अमलातातल के खंदुलु गंगा फिरने तरां गलाग्न गिलती बिनो दकुनटा युद्धवीरियो इन्नो नेद युद्धवीरियो इन्ने की हासल येने कोट नेद यह पत्ते हासलक नेद गामिनी युद्धवीर एक लेस लिए नो दकुन तत्त युद्धवीर हुई नो उत्तर टा एक लोटा युद्धवीर हुई नो तो उत्तर युद्धवीर हुई नो दकुन तत्त युद्धवीर हुई नो एक ने उत्तर टा एक लोटा नो उत्तर जनता वटा आई नो दकुन टा ये टा नो वीर हुई नो ये मनी बोला थी है बे उत्तर अम्मा तमंगे नेति उनु दरुआगे चाय रूपे अतेतियागन पारीनो दकुने अम्मा पार्लिमेंटुए पिट्टने तेन स्मारक गाव गिल्ला तमंगे पुतागे नमट एंगिल्ल तियागन कंदुलु हलागन इन्नो खेदवाचकयक नैत्ते हरि मे युद्धे नुतुरटे तुरने मोनवद दकुनटुने इतुरुने मोनवद अपि अपावरला बलनकोट युद्धे अवसन वेला तिबेनवा अपि ओक्कोम पराजित वेलेस मम ऐहुआ अपे अरुण जयशेखर एतुमगे ऐहुआ मन्नारमट कीबू लोकुम मेहुम तिब्बे मुखे कोहिद गेला लोकुम मेहुम दा सहन नेलिय निद सहन नेलिय प्रदेश लोकुम मेहुम तिबुना मा इतने मेहुमट संबंध विच परिस्मित नेत मन्नारम मुदवा गनीम सदा सहन नेलिय मेहुमट संबंध वेला मन्नारम निदास करगत्ता मन्नारम कियन्ने अद
සුලන් බලෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් මෙගාවොට් 4000ක් ඒ විභවතාවයේ තියෙන බව නේද ඒක ඒක සක්‍රීය අධ්‍යයනය හොයාගෙන ඉවරයි මෙගාවොට් 4000ක් අද අපේ රටේ සාමාන්‍ය මුළු නිෂ්පාදනය ධාරිතාව මෙගාවොට් 2000යි ඉනිම අද මේ වගේ දෙගුණයක සුලන් බලයේ ධාරිතාවක් තියෙන මන්නාරම ඉතින් උතුරේ තරුණයන් ඒ බිම තමන්ගේ කියලා සටන් කරා දකුණ ඒ බිම එකතු කරගෙන සදා සටන් කරා ප්‍රතිපලය අද ඒ බිම අදානිගි මතද බලන්න අක්‍ර දහස් ගණනක් මෙගාවොට් 500ක විදුලි ව්‍යාපෘතියක් වෙනුවෙන් අදානිට දුන්නා ඊළඟ සටනේ ප්‍රධාන මෙහෙයුම ක්‍රියාත්මක වුණා පුනරීන් වලදී පුනරීන් වල සක්‍රීයතා අධ්‍යයනයේදී හොයාගෙන ඉන්නවා හොයාගෙන තියෙනවා සුලම් බලයෙන් විදුලි නිෂ්පාදනය කරන්න ඒ ව්‍යාපෘතිය කාටද තාම අදානි ලෙස නම් කරලා නැහැ නමුත් ඒ ව්‍යාපෘතිය ඉන්දියාවට ඒකත් අදානිට දැන් උතුරේ තරුණයන් සටන් කරා කුමක් වෙනුවෙන්ද ඒ භූමිය තමන්ගේ කියලා දකුණ සටන් දියත් කරා මොකක් වෙනුවෙන්ද ඒ භූමිය එකතු කරගන්න හැබැයි අද භූමිය ඇත්තයි කාර්යකෞ ඉන්දියාව ත්‍රිකුණ මලවරාය ආශ්‍රිත විශාල ආර්ථික කලාපයක් ගොඩනැගීම පිළිබඳව සමස්ත ඉඩම් සියල්ල ඉන්දියාවට පැවරීම සඳහා යෝජනා කරලා තිබෙනවා එන කොතනද රට යමින් තිබෙන අපට කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ මතක තබා ගන්න අපිට තියෙනවා දුක වේදනාව නේද ඉතාමත් කටුක මතකයන් හැඟුම් බර වේදනාවන් උතුරේ දකුණෙත් අපි ඔක්කොටම ඉතු කරලා තිබෙනවා හැබැයි භූමිය සම්පත් වටිනාකම් සියල්ල උතුරට දකුණටද අහිමි කරලා තිබෙනවා ඒ නිසා අපිට නවපන්නේ නිදහස් සටනක් නැද්ද දෙන්නේ 1848 පන්නේ අලුත් නිදහසක් අපිට ඕන මොකද්ද සිංහල දෙමළ මුස්ලිම් ජනයා එකට සමගි කරමින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගමින් මේ රට සෞභාග්‍ය කරා ගෙන යන රටක් බවට පරිවර්තනය කරන නව නිදහස් සටනක් අපිට තියෙනවා ඒක අපි දියත් කරන්න ඕන හැබැයි මේ පාලකෙන් හැම විටම මේ ජාතිවාදී ගැටුම් ජාතිවාදී උස්සන්න කරන ඒගොල්ලගේ බලය වෙනුයි ඒක දකුණේ විතරක් නෙමෙයි උතුරෙත් එහෙමයි 1976 දී වඩුකොඩි සම්මේලනේ තියලා වෙනම රාජ්‍යයක් වෙනම රාජ්‍යක ලියවිල්ලක් ඉදිරිපත් කරනවා 1977 මැතිවරණයේදී ඔවුන් ප්‍රකාශයට පත් කළා කියනවා වෙනම රාජ්‍යයකට කැමති නම් සූර්යයට ඡන්දෙ දෙන්න ඒවලුන්ගේ දෙමළ එක්සත් විමුක්ති ප්‍රමුණේ ලකුණ සූර්යය වෙනම රට කැමති නම් සූර්යයට ඡන්දෙ දෙන්න කියලා කියනවා එහෙත් මොකද කරන්නේ බලය වෙනුවෙන් ජාතිවාදී මෙහෙත් බලය වෙනුවෙන් ජාතිවාදී ජාතිවාදය කියන්නේ එකට එකක් හුදකලාව පවතින්නේ නැහැ සිංහල ජාතිවාදී උඩට එනවනම් ඊට ප්‍රතිපක්ෂව දෙමළ ජාතිවාදයත් උඩට එනවා දෙමළ ජාතිවාදී උඩට එනවනම් ඊට ප්‍රතිපක්ෂව මුස්ලිම් ජාතිවාදයත් උඩට එනවා ජාතිවාදය කියන්නේ එක් ජාතිවාදයකට අන්‍යෝන්‍ය ලෙස සේවය කිරීම. එක ජාතිවාදයක් අන්‍යෝන්‍ය ලෙස පෝෂණය කිරීමෙන් වර්ධනය කරන්නක් තමයි ජාතිවාදී. ජාතිවාදයේ හුදකලාව පවතින්නේ නැහැ. එක ජාතිවාදයක් විසින් තව ජාතිවාදය පෝෂණය කරනවා. ඒ ජාතිවාදයේ පෝෂණය වීම විසින් පෙරලා අනෙක් ජාතිවාදය පෝෂණය කරනවා. ජාතිවාදී කියන්නේ එකිනෙකාට සේවය සපයමින් එකිනෙකා පෝෂණය කරමින් වර්ධනය වෙන ප්‍රපංචයක් ජාතිවාදී. දැන් මොකද කරන්නේ දකුණේ දේශපාලකිනුත් තමන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදී උතුරු නැගෙනහිර දේශපාලකිනුත් තමන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදී අපේ රට අවශ්‍යයි නේද තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රේ ජාතිවාදයේ කොටසක් බවට පත් කරගන්නා වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ සාධාරණ අයිතීන් පිළිගනු ලබන එක කුඩයක් යටටද සෙවන දෙන්න පුළුවන් නව ව්‍යාපාරයක් අවශ්‍යයි අන්න ඒක ජාතික ජන බලවේගයේ මතක තබා ගන්න. අපි මේ ගැටීම් වලින් එකිනෙක අතර සැකයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් බලනකින් අපි දීර්ඝ කාලයක් සුද්ධගේ අවුරුදු 100ක් නේද 48 ඉඳන් 948 වෙනකම් ඊළඟ
කළුසුද්දන්ගෙන් අවුරුදු 75ක් ඉගෙන අවුරුදු 175ක් මේ ජාතිවාදී ගැටුම අපේ රට උස්සන්න කරලා තියෙනවා. එනිසා එක සමනය කිරීම ලේසි නෑ. සමරව ලේවලට නහරවලට නේ ජානවලට ඇතුල් වෙන තරමට මේ ජාතිවාදී ප්‍රබල වෙලා තියෙනවා. එයි ඒක හුදකලා ලෙස පැනනගෙන ජාතිවාදයක් නෙවෙයි. සිංහල ජනයා මුස්ලිම් ජනයාත් එක්ක පවතින ජාතිවාදයක් නේද බලන්න. ඔබට දීර්ඝ නිවාඩුවක් ලැබුණොත් ඔබ යාපනයට යන්න ලෑස්ති යාපනයේ බලන්න යනවලු. ගොඩක් පුරවැසියන්. හැබැයි යාපනයේ කිසියෙක් ඔබට විරසක භාවයෙන් බලනවද? නැහැ නේ. යාපනයේ ජනයා දකුණට එනවන්නේ බලන්න. හැබැයි අපිට වෙනසක් දැනනවද? නැහැ නේ. හැබැයි ජනතාව එහෙම තමයි. යාපනයේ නේද වන්දනාමාන කරන්න යන සිංහලය යාපනයේ බලන්න යන සිංහලයට යාපනයේ ජනතාවගෙන් නේද ප්‍රතිපක්ෂ මතයක් ප්‍රතිවිරෝධී මතයක් ඉන්නේ නේ උතුරේ ඉන්න ජනතාවගෙන් උතුරේ යාපනයේ කවුරු හරි මේ බදුල්ල බලන්න ආව මම විතර වැඩියෙන් කතා කරන්න පෙළඹෙනවා ආ උතුරෙන්ද යාපනයේද කොහොමද කොයි පාරේද ආවි මොකෙන්ද ආවි දවස් කීයක් ආවද මිනිස්සු අතර ලෙන්ගතුකම තියෙනවා මිනිස්සු අතර බැඳීම තියෙනවා තිස් අවුරුදු යුද්ධයක් ඉවරනට පස්සේ ජනතාව අතර එහෙම බැඳීමක් නොතිබුණා නම් මෙහෙම රටක් තියෙන්නේ නැහැ මතක තබා ගන්න. හැබැයි මේ පතුලේ ජනතාව අතර හැමදාමත් බැඳීම තිබුණා. හැබැයි ජනතාව අතර බැඳීම තිබ්බට පාලකයා අතේ ජාතිවාදී කඩුව තිබුණා. එයා මොකද කරේ? ජාතිවාදී කඩුවෙන් මේවා බෙදීම් ඇති කරා. එනිසා තමයි බොහෝ අය කල්පනා කරා 2009 යුද්ධය අවසන් වුණාට පසුව අපේ ත්‍රිවිධ කොන්තමැතිතුමා පෙන්වා දුන්නා ජාතිය ගොඩනැංවීමේ සාධක. ඒ සාධකවල වැදගත් සාධකයක් මොකද්ද? අපි වගේ රටක සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා ප්‍රධාන ජන කණ්ඩායම් ගණනාවක් ජීවත් වෙනවා. සිංහල දෙමළ කියලා ප්‍රධාන භාෂාවන් දෙකක් අදහනවා. බුද්ධ ධර්මයේ, හින්දු ධර්මයේ, ඉස්ලාම් ධර්මයේ, කතෝලික ධර්මයේ කියලා ප්‍රධාන ධර්මයන් ගණනාවක් අදහනවා. සංස්කෘතියන් කීපයක් තිබෙනවා. මේ ජනතාව අතර සමගියක් අවශ්‍යයි ජාතිය ගොඩනංවන්න. යුද්ධය අවසන් වුණාට පස්සේ ජාතිය ගොඩනැංවීමේ අමාත්‍යංශ තැදුව මතක තියාගන්න. හරිද? හැබැයි මොකද කරන්නේ? දේශපාලනයට ඒගොල්ලන්ට ජාතිය ගොඩනගලා හරියන්නේ නැහැ. දේශපාලන ජාතිය බෙදන්න ඕන. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ ඔබ කවුරු වර හිතුවද? නැවත දශක එකහමාරක් දෙකක් ගත වෙන කලින් අපේ රටේ බෝම්බ පුපුරයි කියලා. කවුරුත් අපේක්ෂා කරන්නේ. ඇයි? නැවත අවශ්‍ය වුණා තමන්ගේ පාලකයාට බලය. 2015 බලය අහිමි වුණාට පසුව මතක තබා ගන්න. නැවත ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. ඔවුන් නැවත උතුරේ යුද්ධය පිළිබඳ සාකච්ඡා ගොඩනගන්න පටන් ගත්තා. ඔයාලට මතක ඇති. එල්ටීටී සංවිධානයේ නැවත සෙවණැලි විශාල ප්‍රවෘත්ති හැදුණා 2015 වෙනි පස්සේ. හැබැයි මේ යුද්ධ කරපු අය, යුද්ධය අවසන් කරපු අය ඔබට එල්ටීටී සංවිධානයේ නැවත නැගිටීමක් පිළිබඳ යුද අදහසක් ඇති. අපේ දේශපාලන අදහසකුත් තියෙනවා. එනිසා නැවත උතුරේ ප්‍රබල සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමට තියෙන සාධක අවමයි. ඉඩක් නැහැ. මොකද යුද්ධයෙන් විශාල සම බැටකෑවේ උතුරේ ජනතාව. උන්ට හැමදාම යුද්ධයේ ඒ සංවිධාන අතර ගැටුම් තිබුණා. ඉන්දියන් හමුදාවෙන් ගැටුම් තිබුණා. මෙහෙන් තිබුණා. එනිසා 30 යුද්ධයේ වැඩිම බැටකෑම තියෙන උතුරට ඒ අම්මටත් උන තමන්ගේ දරුවට උගන්වන්න. ඒ දරුවටත් උන ඒ අම්මට උන තමගේ දරුවට හොඳ විවාහයක් කරලා දෙන්න. ඒ අම්මට උන තමගේ දරුවට හොඳ රස්සාවක් කරලා දෙන්න. ඒ අම්මට උන තමගේ දරුවට හොඳ ගෙයක් හදලා දෙන්න. ඒ අම්මා අපේක්ෂා කරන්නේ නැහැ තමගේ දරුවා හැමදාම යුද්ධයට යවන්න. නැහැ. හැබැයි දකුණේ මතය කදන මොකද්ද? උතුරේ තරුණයා ඉන්නේ යුද්ධෙටමයි. ඔන්න එනවා සෙවණෙනි. 2015 නැවත මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. මොකද්ද ව්‍යාපෘතිය? යලි කොටි නැගිටි 2009 ඉඳන් 2015 දක්වා යලි කොටි නැගිටිනවා කියන සාකච්ඡා ශබ්ද කෝෂයක එහෙම වචනයක් තිබ්බේ නැහැ. තිබ්බද? 2015 න් පස්සේ අලුතෙන් ශබ්ද කෝෂයට වචනයක් ආව මොකද්ද? යලි කොටි නැගිටි. ආවා කල්ලි යනු කොටි සංවිධානයේ සෙවණෙලිය. මතකද? මේ බණ්ඩාරවෙල බෝම්බයක් පිපිරුවා පස්සේද? බෝම්බයක් පිපිරු වෙච්ච වෙලාවේදී විමල් විරෝංශ ප්‍රකාශ කරා බණ්ඩාරවෙල බෝම්බෙන් LTT සංවිධානයේ පුනරාගමනය ආරම්භ කරයි. තිබුණ නැද්ද? හැබැයි
උතුරේ යලි කොටිනැගිටීම් පිළිබඳ සාකච්ඡාව තිබුණේ 2015 16 17 මුල් භාගයේ විතරයි. ඊටසේ සාකච්ඡාව තිබුණේ. හොඳට පරීක්ෂා කරලා බලන්න. යලි කොටිනැගිටී කියන සාක ඒ කියන්නේ යලි කොටිනැගිටී කියන වාක්‍යයක් සමාජයට ආවනේ. යලි කොටිනැගිටී. හැබැයි ඒක 2015 මුල් කාලේ තිබ්බා. ඊට පස්සේ ඒක නැහැනේ. ඒ වෙනතනක් අහු වුණා. කොටිනැගිටන වෙනකොට දැක්ක මුස්ලිම් අන්තවාදය පෝෂණය වෙමින් තිබෙනවා. අන්න එතන පෝෂණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ උතුරේ අවියාවද නෙමෙයි පෙන්න එන්නේ. බෝම්බ පිපිරීම් නෙමෙයි, ආව කල්ලි නෙමෙයි. ඊළඟ සිංහල ජාතිය වඳ කිරීම සඳහා වඳ ඇඳුම් ඇවිල්ලා ඇත. කාන්තාව වඳ කරනවා කිව්වා. කාන්තාව ඇඳුම් ඇඳහම. අපි කිව්වා ඇඳුම් අඳලා වඳ කිරීම සඳහා කිසිදු ශාස්ත්‍රයක් ලෝකේ හොයාගන්නේ නැහැ. වෙන්න බෑ. ඒත් වඳ විනෝ කිව්වා. සමහර නාලිකා මට මතකයි කාන්තාවන්ගේ සමහර නේද ඇඳුම් ගැනලා ලේයර් ගලව ගලව පෙන්නවා. මේ ගිලි වර්ගයක් තියෙනවා මතකද? එතන මොකද කරේ? වෙන තැනක් මතු වුණා. උතුරේ කොටිනැගිටීම් පිළිබඳ අභිලාෂයන් පැත්තකින් තියලා ඊළඟ හැරුවා මුස්ලිම් පැත්තකට මේක. ඊට සලුත් මොසටම් පාට මොනවද? වඳ ඇඳුම්, වඳ කොත්තු, වඳ දොස්තරලා මතකද? 1950 වෙනකොට සිංහල ජාතිය වඳ වෙලා මුස්ලිම් අපේ රටේ බහුතර ජාතිය බවට පත් වෙනවා කිව්වා. සංඛ්‍යා දත්ත හදලා පෙන්නුවා. දොස්තරලට නේද අර පොඩි නලයක චුට්ටක් මිලපුවම වඳ කරන්න පුළුවන් කියලා ටියුෂන් ගුරුවරු පෙන්නුවා. කිව්වේ නැද්ද? ඊටස මොකද උනේ? ජාතිය විශාල අනාරක්ෂිතතාවයක් කාගෙන්ද? මුස්ලිම් අන්තවාදී. මුස්ලිම් අන්තවාදයට විරුද්ධව රතනහාම්දුරුව මෙහි කතා කරනවා. උතුරට ගිහිල්ලා දෙමළ ජනතාව එකතු කරන්න කතා කරනවා. හැබැයි 18 19 උතුරේ තමයි නැගිටීමක් අපේක්ෂා කරා. හැබැයි වෙනතනක් අහු වුණා. වෙනතනක් අහු වුණා. අන්නේ අහු වෙන මානේ අවසන් ප්‍රතිඵලය තමයි පාස්කු ප්‍රහාරය. මත තියලා. එදත් අපි කිව්වා මේක හුදු ඒකට මුස්ලිම් අන්තවාදයේ සම්බන්ධයක් තියෙන එක හරි. දැන් කට්ටිය අහනවනේ ඒගොල්ලන්ගේ බලය වෙනුව මරාගෙන මැරෙන කට්ටියද නෑ. ඔගොල්ලෝ දැක්කනම් අර පිල්ලයන්ගේ සම්බන්ධක ලේකම්වරයා කියනවා එක තැනකදී පිල්ලයන් කිව්වලු ඒගොල්ලෝ කිසිවක් අපේක්ෂා නොකොට තමන් අදහන ධර්මයක් වෙනුවෙන් නේද මැරෙන්න බලාගෙන ඉන්න කණ්ඩායමක්. ඒ කණ්ඩායම අපි මේගොල්ලෝ හැදුවා කියලා කියන්න ඕනේ නෑ. ඒක අපබ්‍රංශයක් නේ. හැබැයි මොකද කරේ? අන්නේ අන්තවාදී කණ්ඩායම් උපයෝගී කරගත්තා නැවත මේ ගැටුම නිර්මාණය කරන්න. හරිද? එදත් අපි කිව්වා මේකේ බරපතල සැකයක් තිබෙනවා කියලා. ඉතින් අපි කියපේ මොකද වෙලා තියෙන්නේ? ජාත්‍යන්තර වශයෙන් තහවුරු වෙමින් තිබෙනවා. දැන් පහුගියදා channel 4 නාලිකාවෙන් සමහර සාධක ඉදිරිපත් කරා. එක සාධකයක් පිල්ලයන්ගේ සම්බන්ධිකර ලේකම්වරයෙක් විසින් ඉදිරිපත් කරන කරුණු මත තමයි ඒකේ ගොඩක් දේවල් ගොඩනැගිලා තිබෙන්නේ. ඒතර දැන් ඒක එළියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය මොකද්ද? මොකද ප්‍රතිචාරය? රාජපක්ෂ පෞලෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. නාමල් රාජපක්ෂ ඔහු කියනවා channel 4 නාලිකාව අපිත් එක්ක પરම්පරාගත වෛරයක ඉන්නවා. ඒක තමයි මේ. ඒ කියන්නේ ඉඩම් නඩුවක් තියෙනවා ඒගොල්ලන් එක්ක. එහෙනම් මම අහන්නද? පැන්ඩෝරා පේපර්ස් එළියට ආවා. පැන්ඩෝරා පේපර්ස් එළියට දැම්මේ ගවේෂණශීලී මාධ්‍යවේදින්ගේ ජාත්‍යන්තර සාමූහිකය. ගවේෂණශීලී මාධ්‍යවේදින්ගේ ජාත්‍යන්තර සාමූහිකය පැන්ඩෝරා පේපර්ස් එළියට දැම්මා. දාලා කිව්වා නිරූපමා රාජපක්ෂගේ සල්ලි තියෙනවා කියලා. එතකොට ගවේෂණශීලී මාධ්‍යවේදින්ගේ නේද ජාත්‍යන්තර ව්‍යාපාරය රාජපක්ෂලත් එක්ක පාරම්පරික වෛරකින්නොද? ඊළඟ ඇමරිකන් එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පත්තරේ සම්පූර්ණ පිටුවක ප්‍රවෘත්තියක් දැම්මා. මහින්ද රාජපක්ෂ චීන සමාගම් වලින් පගාරම් තියෙන බව ඩොලර් මිලියන 7.5ක් චෙක් පත්තක් එක දැම්මා.
එතකොට නිව්යෝක් ටයිම්ස් රාජපක්ෂ පවුලත් එක පාරම්පරික තරහක ඉන්නවද? ඉඩන්න නඩු දෙගොල්ලන්නේ. ඊළඟ මෑතකදී ඕස්ට්‍රේලියාවේ ABC මීඩියා නෙට්වර්ක් ඕස්ට්‍රේලියාවේ ABC මීඩියා නෙට්වර්ක් එකේ වාර්තාවක් එළියට දැම්මා. ඒ වාර්තාවෙදි කිව්වා හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී හම්බන්තොට රෝහල ඉදිරි කරනකොට ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයලා තිබෙන්නේ ඕස්ට්‍රේලියා ඇස්පාන් මෙඩිකල් කියන සමාගම. අන්නේ සමාගම පගා දුන්නා කියලා. ඒගොල්ලන්ට එහෙ නඩු හොඳේ පගා දීපු අයට. ගත්තු අය මෙහෙ පාර්ලිමේන්තුවේ. හරි. දැන් අපි අහනවා ඕස්ට්‍රේලියා ABC මීඩියා නෙට්වර්ක් එකට රාජපක්ෂලත් එක පාරම්පරික තරහක් තියෙනවද? රාජපක්ෂගේ මස්සිනා මහින්ද රාජපක්ෂ මස්සිනා කෙනෙක් තමයි ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති හැටියට ඉති. ජාලි වික්‍රමසූරිය වොෂින්ටන් අධිකරණේ තානාපති කාර්යාලය විකුණනකොට මිලදී ගන්නකොට හොරකමක් කරලා කියලා මුදල් විසුද්ධි කරන්නට තේ නඩු දැම්මා. අධිකරණේ වරද පිළිගත්තා. අවුරුද්දයකට ඇඟ බඳලා ඩොලර් ලක්ෂ 5ක දඩයක් ගැහුවා. දැන් එතකොට ඇමරිකාවේ නේද වොෂින්ටන් අධිකරණය ඒගොල්ලන්ට පාරම්පරික තරහක ඉන්නවද? මේ මොනවද මේ කියන්නේ? ඒගොල්ලන්ගේ පරම්පරාවක තරහක් ඉඳගෙන හම්බන්තොට මිනිස්සු. මේ මිනිස්සු ඉඩම් අල්ලගෙන. ඒකම ඕනනම් කියන්නම්. හරිද? හරිද? චමල්ලත් එක්ක එහෙම. මොකද්ද මේ කරන්නේ? ඒ නිසා මෙවැනි වார்த்தාවක් කියලා තාපුව මොකද්ද කළ යුතු වන්නේ? පළමුව කළ යුතු වන්නේ මොකද්ද? ඒ පිළිවන් සැලකිලි භාජන කොට පරීක්ෂණයක් පවත්වනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරන්න ඕන. හැබැයි ආණ්ඩුව කර ප්‍රකාශ මොකද්ද? රාජපක්ෂ පවුල කියනවා මේක ඒගොල්ලගේ චැනල් 4 නාලිකාව තමන්ගේ પરම්පරාගත වෛරයක් තියෙනවා. ඒ වෛරය විසින් තමයි මේක කරන්න කියනවා. ඊටස ගෝඨාභය රාජපක්ෂ මේක චූදිතයකට නම් කරලා තියෙනවා. ඔහු කියන්නේ මොකද්ද? ඔහු කියනම හිම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි හැම සේවයක්ම පෞද්ගලික කර ඇතනම් යුද්ධය අවසන් වූ පසුව හරිද මඩුපල්ලිය සහ මුල්ලි කුලම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කළෙමි. සුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සංචාරයට අවශ්‍ය කටයුතු වලට මම සියලු පහසුකම් සැලසූ අතර එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා විය. ඊළඟ කියනවා බෝලවලාන ප්‍රදේශයේ 10 වෙනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේදී මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කෙරෙමි. මෙම කාල සීමාව තුළ කාදිනල් හිමියන් හිමිපාණන් සමගද මම ඊට සමීපව කටයුතු කළෙමි. දැන් අහන්නේ වෙන එකක්. කියන්නේ මොකද්ද? මම මඩු වලට උදව් කරා. මම පාපාංශයේ ගේනෙන කමිටුවේ ප්‍රධානියට කටයුතු කරා. මම බෝලවනාල වලානේ නේද කතෝලික අධ්‍යාපන ආයතනයක පිහිටවන්න උදව් කරා. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ වෙන එකක්. හැබැයි කියන්නේ මොකද්ද? වෙන එකක්. ඒක තමයි මේකට ගෝඨාභය උත්තරේ. ආණ්ඩුව නිහඬව හිටියා. හැබැයි ආණ්ඩුවට නිහඬ වෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශකින් යන නිවේදනයක් නිකුත් කළා. මොකද කිව්වේ? මේ ඔක්කොම බැහැර කරනවා කිව්වා. පිළිගන්න පුළුවන් කාටවත් බෑ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. දැන් හිතන්න මේ ප්‍රහාරය සිද්ධ වෙන වෙලාව මේ ප්‍රහාරයට දෙන වග උත්තර කාණ්ඩ දෙකක් ඉන්නවා. එකක් ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම. දෙක ප්‍රහාරය සලසුම් කොට දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙහෙයපු කණ්ඩායම. දෙකම අපරාධකාරී. පැති දෙකකින් එක පැත්තකින් කවුද? මේ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම. දෙක මෙවැනි ප්‍රහාරයක් අරමුණු සහගත දේශපාලන වමනාවක් වෙනුවෙන් යොදාගත් කණ්ඩායම. ඕක තමයි අපරාධ කාණ්ඩ දෙක. දැන් අපරාධ කාණ්ඩ දෙක කොහෙද ඉන්නේ? ප්‍රහාරය වළක්වා ගන්න අසමත් වුණ ඒ වෙලාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ. එයා විපක්ෂේ හිටියට විපක්ෂ මන්ත්‍රීවරයෙක් නෙමෙයි හොඳේ. එයා ආණ්ඩුවේ අය වෙනකොට විරුද්ධ ඡන්ද දෙන්නේ. කේලේක විශ්වාස භංගෙදි පාර්ලිමේන්තුවේ නේ. ETF පනත ගෙනකොට පාර්ලිමේන්තුවේ නේ. එයාගේ එයා සභාපති උපසභාපති
ආණ්ඩුවේ නිමල් සිරිපාල නේද සභාපති මෛත්‍රීපාල නියෝජ්‍ය සභාපති නිමල් සිරිපාල ආණ්ඩුවිනේ මේ කව් ආඩි වෙලා ඉන්නවද ඉනි මංගාව මට එහා පැත්තේ ආණ්ඩුවේ ඒ පහාරේ සිද්ධ වෙනකොට ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා මේ වෙලාවේ ආණ්ඩුවේ ඒ පහාරේ සිද්ධ වෙනකොට ඒ පහාරේ සිද්ධ වුණ අගමැතිවරයා මේ වෙලාවේ ජනාධිපතිවරයා ඒ වෙලාවේ පහාරේ සිද්ධ වෙනකොට රාජ්‍ය බුද්ධාංශ ප්‍රධානියා දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ ප්‍රධානියා ඒ කියන්නේ මොකක්ද පහාරේ වළක්වාගෙන මට අසමත් වූ කණ්ඩායම ආණ්ඩුවේ පහාරේ පිළිබඳ චෝදනා එල්ලන කණ්ඩායම පිළියම් චෝදනාවක් තියෙනවා දැන් එයා ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ඊළඟ හමුදා විදුලි ප්‍රබුද්ධාංශයේ ප්‍රධානියා සලේ මහත්මිය ඔහු ද රාජ්‍ය බුද්ධාංශයේ ප්‍රධානී ඔහුට චෝදනාවක් තියෙනවා जनता ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වුණු අය ප්‍රහාරය සලසුම් කරා කියලා චෝදනා එල්ල වෙන අය මම අපි කියන්නේ ඒක පරීක්ෂණ කරන්න අපි channel phone ආලිකාව මත පදනම් අපි කරුණු යන්න ඕනේ හැබැයි පරීක්ෂණ කරන්න යමක් තියෙනවා එතන පරීක්ෂා කිරීම සඳහා යමක් තියෙනවා මතක තබා ගන්න පිළියන් ඇතුළු කණ්ඩායමකට දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය රාජ ආරක්ෂක මාත්‍යංශයෙන් ලක්ත 35 ගානේ පටිගෙව්වා දනුත් ගෙවනවද කියලා අපි දැනගන්න කැමති පිළයන් මඩකලප රිමාන්ඩ් බන්දරාගාරේ ඉන්නකොට මේ ප්‍රහාරය සරසම් කරගුණු බන්දරාගාරේ හිටියා පැහැදිලි ඕගේ සම්බන්ධිකරණ ලේකම්මරේ ඉතත් පැහැදිලි කට උත්තරයක් දෙනවා මෙතන නැද්ද සැකේට තුඩු දෙන පරීක්ෂණ කිරීම සඳහා කරුණක් නැද්ද පරීක්ෂා කරන්න ඕන අපි කියන්නේ පරීක්ෂණය කරන්න ඊළඟ වවුනති වල ඉස්ලාම් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය වෙන්නේ වවුනති වල එයා තමයි සහාරාල්ලාගේ පළමු ඝාතනය වවුනති වල පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ පිළිබඳ පරීක්ෂණය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරන් ගිල ප්‍රහාරය සිද්ධ වෙලා ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරලා අවියෝගද පැහැරගෙන දවස් කීපයක් ගියාට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරක් එනවා ඒ ආසන්නේ බෝක්කුවක් යට අර බයිසිකල් වල දාගෙන ජැකට් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ පොලිසිය අර සුනකයාත් එක්ක මේ ජැකට් එක හිමිකරුවක් ගෙදර යනවා. එයා එල්ටීටී එකෙන් පුනරුත්ථාපන වල එළියට ආපු අජන්ටන් කියලා මහත්මෙක් පුද්ගලෙක ගෙදර. එතකොට ප්‍රහාරයේ සහරාන් ළඟ. හැබැයි පරීක්ෂණ යොමු කරන කොයි දිසාවටද? එල්ටීටී එකේ පුනරුත්ථාපන ලැබලා ආපු කෙනෙක්ගේ දිසාවට කවුද ජැකට් එක දැම්මේ කවුද ජැකට් එක දැක්කේ කවුද සීඅයිඩී එකට වාර්තා කරේ හමුදා පුදුමසියන්ස මේක අපිට ඒතර පරීක්ෂා කරන්න දෙයක් තියෙනව නැද්ද පරීක්ෂා කරන්න දෙයක් තියෙන සහ මේ තොරතුරු ගලාගෙන ආවේ මේ තොරතුරු ගලාගෙන ආවේ චෙන්නායි වල පිහිටි බුද්ධි තොරතුරු රමයි ලංකාවේ බුද්ධියන්සට ආවේ. හැබැයි චෙන්නායි වල තොරතුරු චෙන්නායි සිද්ධියක් ගැන අපිට එනවනම් ඒක චෙන්නායි වලින් හොයාගන්න එකක්. හැබැයි මෙහෙ සිද්ධියක් ගැන චෙන්නායි වලින් තොරතුරු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙහෙ කෙනෙක් චෙන්නායි වල තොරතුරු වෙනවා චෙන්නායි වලින් මෙහෙට දිනවා. දීප තොරතුරු බලපුවම සමීපම තොරතුරු අප්‍රේල් මාසේ 9 වෙනිදා වාර්තාවක් එනවා ලොරියක් ඇතුළු පහ ලොරිය පුපුරාගෙන මිසා පහර දීමට සලස්මත් තිබෙනවා ඒකට 13 දෙනෙක් සම්බන්ධයි මෙන්න නන් 13 මෙන්න හැඳුනුම්පත් අංක 13 සමීපයි 13 තොරතුරක් එනවා අත්තදබලමේ පුපුරාගෙන මිසා සිද්ධ වුණා මඩකලප ප්‍රදේශයේ
බයිසිකල අරන්ගෙන් තියෙන කැලණියෙන් බයිසිකල අංකේ මේක 17 පුපුරවා ගත්තාට පසුව අත්හදා බැලීමේ පුපුරවා ගැනීමක් සිද්ධ වුණා කියලා තොරතුරක් එනවා මෙහෙන් චෙන්නයි වලට එනවා චෙන්නයි වල මෙහෙට එනවා 20 වෙනිදා හවස තොරතුරක් එනවා හෙට ගහනවා කියලා මෙහෙන් එහෙට එනවා එහෙන් මෙහෙට එනවා 21 වෙනිදා උදේ 7ට තොරතුරක් එනවා අද උදේ පල්ලි වලට ගහනවා කියලා ඒකනේ මොකද්ද තොරතුරු ඔක්කොම සමීප තොරතුරු හැබැයි වැදගත් තොරතුරු කීපයක් ඉන්නේ මොකද්ද මේ පහර දීම සලසුම් කිරීම සඳහා පානදුර ප්‍රදේශයෙන් ආරක්ෂණ නිවාසනයක් ගන්නවා එතන තොරතුරු ආවම ඔගොල්ලෝ හමුදාවේ වැඩ කරපුවාය එතන තොරතුරු ආවනම් පහරේ වලක ගන්න පුළුවන් පාරේ දවස් කීපයකට පෙර වත්තරමුල්ල ප්‍රදේශයෙන් බෑග් සහ සපත්තු මිල දී ගන්නවා තොරතුරු ආවනම් පහරේට සලසුම් බව වාර්තා වෙනවා වලක ගන්න පුළුවන්කම තිබුණා එහෙනම් මේ තොරතුරු වලක්වා ගැනීම සඳහා තීරණාත්මක තොරතුරු නැතුව අනිත් ඔක්කොම එනවා එහෙනම් එහෙට කිව්වේ කවුද මෙහෙ එහෙට කිව්වේ කවුද ඔච්චරයි ඔක ඔයා ගන්න ඕනේ ඒ චෙන්නයි එනේ බුද්ධි අංශෙට මෙහෙන් කිව්වේ කවුද මොකද කියපු කෙනා කියලා තියෙන්නේ පහාරේ වලක්වා ගැනීම මොකද කියපු කෙනා කියලා තියෙන සමීප තොරතුරු හැබැයි පහාරේ වලක්වා ගැනීමට සමත් වෙන තොරතුරු නෙවෙයි සැකයක් තියෙනවා අපිට බේරලා දෙන්න සැකේ ඔච්චරයි තාජ්සමුද්‍ර හෝටලේ පුපුරවා ගන්නවා ජමීල් කියන පුද්ගලයා ඒ ජමීල් තාජ්සමුද්‍ර හෝටලෙන් පුපුරවා ගන්නේ නැහැ ඔහු යනවා දෙහිවල ට්‍රොපිකල් ඉන් කියන හෝටලෙට නව තැම්පලට ගිල පුපුරන ද්‍රව්‍ය ඔක්කොම තැම්පත් කරලා ඒ ආසන්නයේ තියෙන පල්ලියකට එනවා අර ටීවී එකේ ගියා නොසන්සුන් විදියට යාඥා කරේ අන්නයා ජමීල් පුද්ගලයා මේ අල්ලගෙන ප්‍රශ්න කරනවා හැබැයි කවුරුවත් මුකුත් කියන්නේ නැහැ කාටවත් මම මුකුත් කියන්නේ නැහැ ඊට පස්සේ පල්ලි වලට පහර සිත් දුන්නාට පස්සේ පල්ලි වලින් දැනුවත් කරනවා හැම පල්ලියකටම ආරක්ෂාව දෙන්න කියලා අන්න ඒකේ ආරක්ෂාව බාරව හිටපු ආරක්ෂක නිලධාරියන පල්ලිය එයා හිටපු පොලිස් නිලධාරිය එයා අරයව ගන්නවා අරගෙන යාගේ පොලිසිය හිටපු බව කියනවා එයා තොරතුරු කෙනා ජමීල් මම නුවර ඉඳන් ආවේ මම නුවර ප්‍රදේශ කෙනෙක් බොරුණා ඔයාගේ ෆෝන් එකෙන් මගේ බිරිඳට කෝල් එකක් ගන්න කියලා කියනවා ඒ පොලිස් නිලධාරියගේ ෆෝන් එකෙන් බිරිඳගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා ගත්තාම බිරිඳ කියනවා ඔය ජමීල් මගේ මහත්තයා කියනවා ඊට පස්සේ යවනවා යවුවාම එයා යනවා දේවල් ට්‍රොපිකල් ඉන්න හෝටලෙට පුපුරව ගන්න කලින් අරගෙදරින් ආපහු කෝල් එකක් එනවා ඇයර නෝනගේ ෆෝන් එකේ අංකේ තියෙනවනේ ඇවිල්ලා ජමීල් දැන් කොහෙද කියලා බුද්ධයන්සෙන් අහනවා පුපුරව ගන්න පෙර ජමීල්ගේ ගෙදර කට්ටිය ගියේ කොහොමද ඔච්චර නේද පුපුරව ගන්නේ කොහොමද කියන්නේ මේ මේ අසකෙන් තුන දින තැන්නේ ඊළඟ මේ පහාරේ බාර ගැනීම සඳහා පොඩි සාරාංශ කියලා කෙනෙක් මැලේසියාවට කතා කරනවා මැලේසියාවේ ISIS මේක බාර ගන්නෙ නෑ ඕන් කියනවා ජමාතේ කියලා නෑ කියලා ඒ නිසා ඡායාරූප ප්‍රසිද්ධ කළා කියනවා නෑ ඒක කිව්වා කියලා එයා මාතලේ ප්‍රදේශයට කියන පොඩි සාරාංශ කියලා අන්නේ පොඩි සාරාංශට මෙහි ඉඳන් කෙනෙක් කතා කරනවා මේ පාරේ බාර ගැනීම සඳහා අරගොල්ලන්ගෙන් ඉල්ලන්න කියලා. අන්නේ කතා කරපු ෆෝන් එකේ ඉමි අංකය FBI එක CID එකට බාර දීලා තියෙනවා. ඔයන්ද? ඔච්චරයි. ඒ ඔච්චර අපි කියන්නේ. නැත්තම් මේක අපි පවුලත් එක પરම්පරාතර. නේද? ඒවා වෙනම හරිද? ඔය තියෙන හම්බන්තොට ඉඳන් නඩුව අරම ඇති හැම මේකෙම නෙමෙයි. ඒ නිසා මේ පිළිබඳව ස්වාධීන පුළුල් පරීක්ෂණයක් කළ යුතුමයි. සැකයට තුඩු දෙන තැන් විශාල ප්‍රමාණයක් තිබෙනවා මේක අපි කියලා තියෙනවා. මේක අවස්ථා ගණනාවකදී මේ සැකයට තුඩු දීලා තියෙන තැන් කියලා තියෙනවා. හැබැයි පරීක්ෂණයක් සිදුවන්නේ නේ. දැන් අපිට අපේක්ෂා කරන්න පුළුවන් පරීක්ෂණයක් සිදුවේ කියලා. මා කියනවා මේ අපරාධයට අහුල් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් අපරාධය වළක්වා ගන්න බැරි වෙච්ච අය, දෙක අපරාධය සැලසුම් කරපු අය. අපරාධය වළක්වා ගන්න
දරිගුණයත් ආණ්ඩුවේ සැලසුම් කරා කියලා චෝදනා කරපොයත් ආණ්ඩුවේ එහෙනම් මේ රටේ නේද නැවත මේ බලය සඳහා ජාතිවාදී ඇවිස්සීම පිළිබඳව මේ රටේට ඇති කරපු ප්‍රතිවිපාක වලට දඬුවම් ලැබිය යුතුමයි ඕනද අන්න ඒක සිද්ධ වෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුක විතරයි අපි සාපේ කරන්නේ හරි ඒක ප්‍රශ්න තියෙනවා මොකද මේගොල්ලන්ට හැමදාම මේ ජාතිවාදේ ඕන වෙලා තියෙනවා මම මේක මේ තරම් විස්තර සහිතව කියන්නේ දැන් මේගොල්ලෝ අතේ මොකද වෙලා තියෙන්නේ ඒවල ගැතේ බලය අත්තරීම පිළිබඳ තරජනකට ඒගොල්ලෝ මුහුණ දීලා තිබෙනවා මේ බදුල්ල අද මේ සාහමිකේ මේ රැස්වීම බලපුවාම තවත් කලබල වෙන බව අපි දන්නවා ඒක ගොඩක් කලබල වෙලා තිබෙනවා මේකේ ප්‍රධානි අරුණ ජයසේකර මහත්මයාට අපේ විශාල ලෙස වැඩ කටයුතු කරන සම්පත් වූ කොන්ත මහත්මයා ඇතුළු විශාල ප්‍රමාණයකට විවිධ කුඩු කේඩුකම් චූටි චූටි කෙනිටිලි කරමින් ඉන්නවා හැබැයි මේ සාහමික හදලා තියෙන්නේ සාහමිකට නායකත්වය දෙන්නේ එවැනි කුඩා කෙනිටිලි වලට යටපත් කරන පුද්ගලයන් හා ව්‍යාපාරිකින් නෙවෙයි පොඩි කෙනිටිලකට බ්ලැක් ලිස්ට් කරා කියලා නේද ඉස්පිරිතාලට එන්න දෙන්නේ නැහැ කියලා පිස් පව් කමල් ගුණරත්න හරිද ඒ වගේ මේක නතර කරන්න බෑ එනිසා ඒක කොලබල වෙනවා මම නැවත නැවත කියන්නේ නැවත ඒගොල්ලන්ට තියෙන පාර තමයි යලි කුමන වර්ගයේ හරි ගැටුමක් නිර්මාණය කරන එක ඒක ජාතිවාදී ගැටුමක් වෙන්න පුළුවන් ඒක ආගම්වාදී ගැටුමක් වෙන්න පුළුවන් දැන් සමහර දෙමළ පත්‍ර බලපුවාම ඒ දෙමළ පත්‍රවල වැඩිපුර සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙනවා උතුරේ ක්‍රිස්තියානි ව්‍යාපාරයන් පිළිබඳ ලොකු ප්‍රවෘත්ති හදෙන්න පටන් ගන්න තියෙනවා ඒ වගේම ඉස්සලා උතුරේ සබඳතාවය ගොඩනැගුණේ තමිල්නාඩුත් එක්ක ඒක දෙමළ සම්භවයක් එක තමයි එල්ටීටී ව්‍යාපාරය තිබුණේ හැබැයි දැන් එකක් ගොඩනැගින් තිබෙනවා හින්දුත්වයත් එක්ක උතුරු ඉන්දියාවත් එක්ක එහෙම උතුරේ යම් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා හින්දුත්වයත් එක්ක හරිද ඉන්දියාවේ RSS වල සමාන ක්‍රියාකාරීත්වයකට එළඹින් තියෙනවා කුමන වර්ගයේ හෝ ගැටුමක් එක්ක ආණ්ඩුවත් එක්ක නේද අරනිකන් රැඩිකල් වාමාංශික අරගලයේ හැටි ගැටුමක් ඇති කරන්න පුළුවන් ඒ සතුරා තමන්ගේ බලය අහිමිවීමේ අවසන් කොනට ඇවිල්ලා තිබෙනවා ඒ නිසා සතුරා මොන වර්ගයේ හරි ගැටුමක් ඇති කර ගැනීමේ අනතුර අපි කල්තියා දකින්න ඕනේ අපි ගමට ගිහිල්ලා පුරවැසියන්ට ගිහිල්ලා පැහැදිලි කරන්න ඕන මේගොල්ලන්ට බලය පවත්වාගෙන යාම සඳහා ඉතිහාසෙ සිටම තියෙන එකම තුරුම්පුව ජාතිවාදය ගැටුම වෙන එකකින් මේගොල්ල කවදාවත් ආණ්ඩුව හැදුවේ නෑ 1999 චන්ද්‍රිකා ආණ්ඩුව හදන්නේ නගරසභා පිට්ටනිය පුපුරපම්පි අන්තිම බෝම්බේ 2005 මහින්ද ආණ්ඩුව හදන්නේ යුද්ධයේ සාමයේද 2010 මහින්ද ආණ්ඩුව හදන්නේ යුද්ධය අවසන් කිරීම 2019 ගෝඨාභය ආණ්ඩුව හදන්නේ ජාතික ආරක්ෂාව මේගොල්ල පහුගිය කාලේ පුරාවටම ගැටුම තමයි ආණ්ඩුව හදන්න උපයෝග කරගෙන තිබෙන්නේ එනිසා නැවත බලය රැක ගැනීම සඳහා ඕනෑ වර්ගයේ ගැටුමකට මේගොල්ල සූදානම් වෙන්න පුළුවන් එනිසා අපි ජනතාවත් එක්ක විශාල සංවාදයක් සාකච්ඡාවකට යන්න ඕනකම තියෙන මොකටද එවැනි කිසිවකට යටත් වෙන්නේ නැතුව මේ උඩ දූෂිත ප්‍රභු කණ්ඩායමෙන් පොදු ජනතාව අතර බලය මාරු කරගන්න ව්‍යාපාරයේ ජාතික ජන බලවේගී පෝෂණය කරන්න ඕන වර්ධනය කරන්න ඕන කපත්තරින් මම කතරින් ඕනේ නැද්ද දැන් තවත් කඳවුරු නැහැ දැන් ඔක්කොම ලංකාවේ පළවෙනි වතාවට ඔක්කොම කඳවුරු එකට ඉන්නේ 94 ඉඳන් ජනාධිපතිවරු චන්ද්‍රිකා මේ ආණ්ඩුවට සපෝට් ඊට පස්සේ ජනාධිපති බහින්ද මේ ආණ්ඩුවට සපෝට් ඊළඟ ජනාධිපති මෛත්‍රී මේ ආණ්ඩුවට සපෝට් ඊළඟ ජනාධිපති ගෝඨ මේ ආණ්ඩුවට සපෝට් ඊළඟ ජනාධිපති රනිල් මේ ආණ්ඩුවේ 94 ඉඳන් නෙවෙයි ලංකාවේ ජීවතුන් අතර ඉන්න ඔක්කොම ජනාධිපතිවරු ඒ පැත්තේ ජීවතුන් අතර ඉන්න ඔක්කොම අගමැතිවරුත් ඒ පැත්තේ මතක තියාගන්න 94 අගමැති රත්නසිරි වික්‍රමනායක එතුමනේ එතුමගේ පුතා ඒ පැත්තේ වික්‍රමනායක විතුරු වික්‍රමනායක ඊළඟමති දිමු ජයරත්න එයා ජීවතුන් අතරනේ එයාගේ පුතා අනුරුද්ධ ජයරත්න ආණ්ඩුවි ඊළඟ අගමැති මහින්ද ආණ්ඩුවි ඊළඟ අගමැති රනිල් ඊළඟ අගමැති නේද රනිල් ආණ්ඩුවි ඊළඟ අගමැති දිනේෂ් දැන් ආණ්ඩුවි ඉතින් ජනාධිපතිතුරු සෙට් එකම එකට අගමැතිතුරු සෙට් එකම එකට මුදල් අමාත්‍යවරු 94 මුදල් අමාත්‍ය චන්ද්‍රිකා ආණ්ඩුවේ
ආණ්ඩුවේ ඊළඟ පොඩි කාලයක් මුදල් ඇමති රොබන්දුල ආණ්ඩුවේ ඊළඟ මුදල් ඇමති මහින්ද ආණ්ඩුවේ ඊළඟ මුදල් ඇමති කප්‍රාල් ආණ්ඩුවේ නේද ඕන්නේ ඔක්කොම ඒකද ජනාධිපති වෘත්ත ආණ්ඩුවේ අගමැති වෘත්ත ඔක්කොම ආණ්ඩුවේ එන ජීවතුන් අතර ඉන්න ජනාධිපති වෘත්ත ආණ්ඩුවේ ජීවතුන් අතර ඉන්න අගමැති වෘත්ත ඔක්කොම ආණ්ඩුවේ මොකද වෙලා තියෙන්නේ ඉස්සර දෙකල දෙපැත්තේ චන්ද්‍රිකා රණිල් වහකතුරු වගේ අපිට පේනවා නේද රණිල් මහින්ද වහකතුරු වගේ එකිනෙකාට රේව සටන් කරගෙන ණය මුකුටිය වගේ අපිට පේනවා හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ ඔක්කොම ආණ්ඩුවේ ජාතික ජන බලවේගයේ මේ දේශපාලන අත්පත් කරගෙන තියෙන විශාලම ජයග්‍රහණය තමයි බොරුවට බෙදලා හිටපු කණ්ඩායම් තමන්ගේ බොරු සලුපිලි ගලවා දමා එක කඳවුරකට හේතු කරන්න බල කරලා තියෙන දැන් ඔක්කොම එක කඳවුරේ හරිද දූෂිතයන් වංචනිකයන් අපරාධකරුවන් මේ ඔක්කොම එකට ඉන්නේ කුඩු ව්‍යාපාරිකයන් එකට ඉන්නේ දැන් එතනවල ව්‍යාපාරිකයෝ එකට ඉන්නේ බදු වංචා කරන අය එකට ඉන්නේ එනිසා මොකද වෙලා තියෙන්නේ ලංකාවේ දූෂිතම ත්‍රාඩම කඳවුරු එක කඳවුරක් බවට පත් වෙලා තියෙනවා ලංකා දේශපාලනය මොකක් වෙන්නේ ජාතික ජන බලවේගයේ නැගිටීම වෙනුවෙන් ඒගොල්ලෝ අවසානයේ දක්වා තමන්ගේ කඳුරේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන්න පුළුවන් එනිසා මොකද තියෙන්නේ ඒ කුමන මෙහෙයුම දියත් කරත් ජාතික ජන බලවේගයේ අපි සියලු දෙනා මේ ආරම්භ කළ තියෙන මෙහෙයුම සහාතික වශයෙන් අපි ජයග්‍රහණය කෙලවර කරනවා ඒ සඳහා විශාල ශක්තියක් අපිට මේ ත්‍රිවිධ හමුදා සාහොමිකේ මා හිතනවා අද මෑත කාලයේ අපි ගොඩනගපු ව්‍යාපාරවලින් වේගෙන් වර්ධනය වෙමින් අලුත් නායකයන් හඳුන්වා දෙමින් අලුත් සංවිධායකවරු හඳුන්වා දෙමින් ග්‍රාම සේවක සම දක්වා ව්‍යාප්ත වෙමින් ඉතාම ශක්තිමත් ඉදිරියට යමින් තිබෙනවා විශ්‍රාමික සාමිකේ. ඔවුන්ට ගමේ පිළිගැනීමක් තියෙනවා. ගමේ පුරවැසියෝට ගෞරව කරනවා. නේද? ගමේ නේද සමාජ ගෞරවයක් තියෙනවා. එනිසා ඉතාම හොඳ තියුණු කණ්ඩායමක් ජාතික ජන බලවේගයේ ප්‍රධානම කඳවුරක් බවට පත් වෙමින් තිබෙනවා. ඒක වැදගත්ද? එනිසා මා හිතර මේ 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 අවසන් ජයග්‍රහණය සඳහා යන ගමනේදී ප්‍රබලතම සංවිධාන අපි අද ගොඩනගමින් තිබෙනවා. මා හිතන්නේ අපිට දිනේ ඉල්ලලා තියෙනවා තාම දෙන්න බැරි වෙලා තියෙනවා නිදිස්සික වලට නේද? මොනරාගල නේද? අපි ඉල්ලලා තියෙනවා අපි තාම අපේ සමහර අවසන් දින ටික දෙන්න බැරි වෙලා තියෙනවා. වේගයෙන් අද මේ වෙලාව ගත්තත් මම හිතන්නේ අපේ තව සමුළු දෙකක් තියෙනවා ආසනනේ. මිනුවන් ගොඩ එකක් තියෙනවා. වැලිගම. එන වැලිගම ආසන සමුළු පවත්වන මේ වෙලාවේදී මිනුවන් ගොඩ ආසන සමුළු පවත්වන මේ වෙලාවේදී මේලා අපි බදුල දිස්ත්‍රික් සමුළුව පවත්වනවා. ඒ විදිහටයි. සව වේගෙන් වර්ධනය වෙනවා. සතුරා වේගෙන් මේ පිළිබඳ කලබල වෙමින් තිබෙනවා. හැබැයි එයා කලබල වලට අපි කලබල වෙන්නේ නැහැ. අපි ඉතාමත් හොඳින් මේ යාත්‍රාව මෙහෙවන්න උනා. කලබල වෙන්න එපා. අපිට වරද්දා ගන්න කිසි අයිතියක් නැහැ මේ වෙලාවේ. ඇයි අයිතියක් නැත්තේ? මේ මගේ හෝ අපේ කණ්ඩායමක ව්‍යායාමයක් නෙවෙයි. මේ රට අපි පාරට බහලා ගියොත් සහෝදරයා නේද අපිට එළවලු විකුණන කෙනෙක් අහුනොත් පාරේ මොකද කියන්නේ සහෝදරයා මේක තවදුරටත් යනවාද ඕගොල්ලෝ මේක වෙනස් කරන්න නැද්ද කියලා බලාපොරොත්තුවක් තියෙනවා අපි කරෙහි අපි ගොවි ජනතාව හම්බුනොත් මොකද කියන්නේ සහෝදරයා කුඹුරු පාළු වෙලා අස්වැන්න විකුණ ගන්න විදියක් නැහැ ලැබෙන ආදායම මදි ජීවත් වෙන්න විදියක් නැහැ සහෝදරයා ඕගොල්ලෝ මේක කවද්ද වෙනස් කරන්න කියලා අපි අහනවා අපේ රටේ සුළුවම් මදිපරම් ව්‍යාපාරිකමට කීප දෙනෙක් මාව හම්බුනේ ඇවිල්ලා ඇවිල්ලා එකක් ඇහුවා සහෝදරයා අපි මේ රටේ යන්නද ඉන්නද ඕගොල්ලෝ වැඩේ කරනවා නම් අපි ඉන්නම් නැත්තම් අපි යන්නේ යන්නම් එහෙමයි කියන්නේ ඒකෙන් අපේ රට සුළුවම් මධ්‍යපරම් ව්‍යවසායකයෙක් අලුත් තරුණ පරම්පරාවේ බලාපොරොත්තුවක් තියෙනවා මේක වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය වැඩ කරාවි කියලා අපේ රටේ වෘත්තීය වේදින්ගේ හරි යන්න හිතනවා තව අවුරුද්දක් ඉන්නම් කියලා අපේක්ෂාවක් තියෙනවා විදේශගත ඉන්න ශ්‍රී ලංකේක විශාල ප්‍රමාණයකට හම්බෙලා කියනවා සහෝදර අපි දුක් විඳිනවා අනුන්ගේ රටකට ඇවිල්ලා අපිට පිළිගැනීම නැහැ අපි ගෞරවයට භාජන වෙන්නේ නැහැ මොනවා වුණත් අපේ රටේ ඒ රටේ දිවිත්ව ප්‍රවේශියෝ අපේ මව්පියෝගේ අපිට හුලම් පොදක් හරියට නැහැ වතුර පොදක් හරියට නැහැ ආශ්‍රයක් නැහැ යාළුවෝ නැහැ අධ්‍යාත්මයක් නැහැ ජීවිතයක් නැහැ ඕගොල්ලෝ කවද්ද මේක වෙනස් කරන්න අපි එන්න ලෑසි කියලා කියනවා ඒකට මොකද්ද අපේ පීඩාවට පත් වෙච්ච පුරවැසියන්ගේ බලාපොරොත්තුව ජාතික ජන බලවේගය අද එනිසා ඒ ජනතාවගේ බලාපොරොත්තු වලට හානි වෙන කිසිදු තීන්දුවක් තීරණයක් ගන්න අපිට අයිතියක් නැහැ වරද්දා ගන්න කිසිසේත්ම අයිතියක් නැහැ මේ වෙලාව එනිසා මේ කුණාටුවකට මූණ දෙලා තියෙන නෞකාව
අපි ඉතාම සූක්ෂම ලෙස පහු බහින්න ඕන තැන්වල පහු බෑලා නතර වෙන්න ඕන තැන්වල නතර වෙලා වේගවත් කරන්න ඕන තැන්වල වේගවත් කරලා මේ යාත්‍රාව ජයග්‍රහණය සඳහා මෙහෙවිය යුතුමයි නැද්ද මෙන්න මොකද්ද අපේ රටේ ජනතාවට දෙන අපේක්ෂාව මොකද හිතන්න පුළුවන්ද නෑ ඊළඟ කන්නම වගා කරන්න මට ජීවත් වෙන්න පුළුවන් කියලා අපේක්ෂාවක් තියෙනවද නෑ මගේ දරුවට උගන්වන්න හොඳ රස්සාවක් හම්බ වේ කියලා අපේක්ෂාවක් තිබෙනවද නෑ මට අසනීපයත් තියෙන ස්පිරිතාලෙ ගොඩ බෙහෙත් කම්බ වෙනවා මට ඒ පිළිවෙත අපේක්ෂාවක් තිබෙනවද මගේ ලයිට් බිල එනවා මම මේක කොහොම හරි ගෙව ගන්න ඒ පිළිවෙත අපේක්ෂාවක් තියෙනවද කිසිදු අපේක්ෂාවක් නෑ අපේ රටේ පුරවැසියන්ට මේ පුරවැසියන්ගේ අපේක්ෂාව ජාතික ජන බලවේගයේ බවට පත් වෙලා ඉවරයි හරිද එනිස අපිට වරද්ද ගන්න හිතයක් නෑ ඊළඟ රනිල් වික්‍රමසිංහලා ජනතාවට මූණ නොදී තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා උපරිම ලෙස කැසකවනවා උපරිම ලෙස කැසකවනවා හරිද ජනතාවට මූණ නොදී පැනලා යන්න පළාත් පාලන ඡන්දේ ජනතාවට මූණ දුන්නේ නෑ හැබැයි ලබන අගෝස්තු මාසයට කලින් ජනාධිපති ඡන්දේ තියන් ජනාධිපති ඡන්දේ ප්‍රකාශ කරන්නම වුණා කරන්න නැත්තම් කරන්න නැත්තම් කරන්න නැත්තම් කියන කතාව දැන් හිතලා වැඩක් නෑ ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඔහු කියනවා ජනාධිපති ඡන්දයක් නැතුව ඒක ලංකාවේ වෙනම පරිච්ඡේදයක් මං කියන්නේ ඒක නෑ අපි දැන් හිතන්න ඕනේ දැන් හිතන්න තියෙන්නේ අගෝස්තු මාසයට කලින් ජනාධිපති ඡන්දේ ප්‍රකාශයට පත් කරන්න ඕන තාව අවුරුද්දක් නෑ රනිල්ට හරිද එනිසා මොකද කරන්න ඕන 30 අවුරුදු යුද්ධයක් නිමා කරන්න ඕගොල්ලෝ නේද ජීවිත පරදුවට තබලා නේද ඥාති දරුවන්ගේ සබත්තාවෙන් පැත්තකට තියලා අතපය අහිමි කරගෙන ඇස් අන්ධ කරගෙන නේද ජයග්‍රහණය කරන්න සැලකිත කාලයක් කටයුතු කරා හැබැයි යුද්ධ නිමා වුණාට රට ජයග්‍රහණය කරලා නැහැ හැබැයි ඒහා සමාන ලෙසම රට ජයග්‍රහණය කිරීමේ මෙහෙයුමක් අපි හැමෝම තියෙනවා මෙන්න මෙහෙයුම තියෙන්නේ මාස 11 කවදා ඉවර වෙයිද කියලා දින නියමයක් නැති නොමැති යුද්ධයකට ඔබ හිටියා හැබැයි නිමා කරන්න පුළුවන් දින සටහනක් තියෙන යුද්ධයක් තියෙනවා හරියට ස්ථානගත කරලා තියෙනවා උපරිම මාස 11යි අපි වැඩ කරමු ගෙංගට යමු පුරවැසියන් හම්බමු ශක්තිමත්ම ව්‍යාපාරය ගම ඇතුලේ ජාතික ජන බලවේගයේ බවට පත් කරමු එළබෙන මැතිවරණයෙන් ප්‍රබලතම ජයග්‍රහණයක් කරන් දෙමු ඒ වෙනුවෙන් සිළු දෙනා එකතු වෙන්න මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි